මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී අයවැය යෝජනාව කියන්නේ ජනතාවගේ මුදල් 2024 සඳහා යොමු කිරීම පිළිබඳව කරන කතාවක්. මේ අයවැය යෝජනාව කතා කරන අපි මේ සාකච්ඡා කරන මුදල් අයිතිකාරයා අයවැය ඉදිරිපත් කරපු ජනාධිපතිතුමා නෙමෙයි. එහෙම නැත්නම් මේකේ අයිතිකාරයෝ මේ පාර්ලිමේන්තුවේ කතා කරන ඇමතිවරුවත් මන්ත්‍රීවරුන්වත් මේ සල්ලි වල අයිතිකාරයෝ නෙමෙයි. මේ මේ මුදල් වල අයිතිකාරයෝ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවයි. ඒ හින්දා මම අපි දන්නවා රටේ ජනතාවට ලොකු අවිශ්වාසයක් තියෙනවා. මේ අපෙන් බදු වශයෙන් අය කරන මුදල් එක්කෝ මන්ත්‍රීවරු ඇමතිවරු නැත්නම් ඉතල රාජ්‍ය නිලධාරීන්ගේ සුඛ විවරණයට පාවිච්චි වෙනවා මිසක් රටේ සංවර්ධනයට යන්නේ නැහැ කියන එක ජනතාවගේ අවිශ්වාසයක් තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම කියනවා මේ අවිශ්වාසය නැති කරන්න ඕනේ. ඒ සඳහා වියදම රටේ බදු ආදායම් ලැබීම ඒ වගේම බදු ආදායම් වියදම් කිරීම පිළිබඳ වාර්තාවක් ගරු ඇමතුමනි වාර්තාවක් මාසිකට සැරයක් ජනතාව අතර පත් කරන්න පුළුවන් නම් මේ සල්ලි වලට මොකද වෙන්නේ බදු මුදල් වලට මොකද වෙන්නේ කියන වාර්තාවක් ජනතාව අතර පත් කරන්න පුළුවන් නම් මං හිතනවා මම එක යෝජනා කරනවා මේක විනිවිදභාවයකින් තුල කෙරෙන්න ඕනේ ජනතාවගේ අවිශ්වාසය නැති කරන්න. ඒ වගේම ඒ අයවැහි සෑම සතයක්ම වියදම් කිරීමක් සෑම සතයකම ලැබීමක් ජනතාවගේ දැනුවත් වීමක් තුල සිදුවිය යුතුයි කියන එක කරන්න ඕනේ. ඒ සඳහා යම් යාන්ත්‍රණයක් ඇති කරන්න කියන එක මම විශේෂයෙන්ම මෙම පාර්ලිමේන්තුවේ මෙම සභාවේදී යෝජනා කරනවා. ජනතාව හා ඒකාබද්ධ මේ මුදල් අය කර ගැනීමත් වියදම් කිරීමත් සිදුවිය යුතුයි කියන එක විශේෂයෙන්ම යෝජනා කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි මේ අයවැය කොහෙන් කවුරු මොනවා කිව්වත් අපි අයවැය අවුරුදු ගානක් තිස්සේ යෝජනා ගේනවා. මමත් නගරාධිපතිවරයෙක් වශයෙන් ඒ වගේම හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් මගෙත් අත්දැකීමක් තියෙනවා. මේ අයවැය යෝජනාවල ව්‍යාප්ති ගොඩක් වෙලාට රාජ්‍ය නිලධාරීන් පරිහරණය කරන්නේ අන්තිම මොහොතේ. ඒ කියන්නේ ප්‍රගතිය 100% කියලා පෙන්වන්න මේ යෝජනා ටික ක්‍රියාත්මක කරන එක සරලව බඩු ටිකක් ගන්නවා සල්ලි ටික ඉවර කරන්න. එහෙම නැත්නම් මොනවා හරි සරල වැඩක් ඉදිරිපත් කරනවා මේ තරම් බැරෑරුම් විදිහට නෙමෙයි මේ හිතන අපි අද කතා කරන බැරෑරුම් අයවැය යෝජනාව ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව නෙමෙයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ වෙන මිලදී ගැනීමක් ඇති වෙන්නේ. ඒ හින්දා මේ අපි යෝජනා කරනවා ගරු සභාවට ගරු ඇමතුමනි අපි යෝජනා කරනවා මේ ඉදිරිපත් කර අයවැය පිළිබඳ ව්‍යාපෘති පිළිබඳ වාර්තාවක් අඩුම ගානේ මාර්තු මාසෙට ඉස්සෙල්ලවත් මුදල් අමාත්‍යාංශයෙන් අනුමත කර යුතුයි. මේ කරන යෝජනා එකෝ විශ්වවිද්‍යාල හදනවා වෙන්න පුළුවන් මේ මේ එහෙම නැත්නම් ආශ්‍රස්මට සල්ලි දෙනවා වෙන්න පුළුවන් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක යෝජනා ඉදිරිපත් කරලා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා කියනවා. හැබැයි යම් මේකින් අපිට අයවැය කාර්යාලය ස්ථාපිත කරගන්න පුළුවන් නම් කඩිනමින් මේ අයවැය කාර්යාලය තුලින් මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එකත් මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. නැත්නම් අපි කොච්චර අයවැය ගැන කතා කළත් මම මේ අයවැය ගැන ලොකු සාර්ථකත්වයක් දක්ින්නේ නැහැ. නමුත් මොනවා හරි කරපු දේ යථාර්ථයක් වශයෙන් රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ කරපු දේ සොච්චමක් වෙනවා නම් වැඩක් වෙන්නේ නැත්නම් අද නිකන් සම්දර්ශනයක් විතරක් නම් වෙන්නේ අයවැය යෝජනා ගැන කතා කරලා සම්දර්ශනයක් විතරක් නම් වෙන්නේ එකෙන් පළක් නැහැ කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම අයවැය වියදම් කරන මුදල් ප්‍රමාණය ඔඩිට් වෙන්න ඕනේ. විගණනය වෙන්න ඕනේ. හැබැයි විගණනය වෙන්න ඕනේ ගණකාධිකාරී වර්ගින් විතරක් නෙමෙයි. තාක්ෂණයේ තන්න අයත් මේ විගණනයට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, කෘෂිකර්ම උපදේශකයෝ වෙන්න පුළුවන්, කෘෂිකර්ම විශේෂඥයෝ වෙන්න පුළුවන්. මේ කරන ක්‍රියාදාමයන් විගණනය වෙන්න තාක්ෂණයත් හා ඒකාබද්ධ වැඩපිළිවෙළක්. ඒ කියන්නේ විගණන දෙපාර්තමේන්තුවට තාක්ෂණ කණ්ඩායම් එක්ක එකතු වෙලා විගණනය වෙන්න ඕනේ. ඒ වගේම මේ විගණනය කරන ඔඩිට් ඩිපාර්ට්මන්ට් එක, ඒ කියන්නේ විගණන දෙපාර්තමේන්තුවත් වෙනත් රටකින් විගණනය වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ලෝකේ අපි දැකලා තියෙන දියුණු වෙච්ච රටවල් වල විගණන දෙපාර්තමේන්තුවත් වෙනත් විදේශ රටකින් විගණනය වෙනවා ක්‍රියාදාමයේ හැදිලා තිනා වර්තමානයේ වෙනකොට. ඒ වගේම අපි දන්නවා පහුගිය දවස්වල පත්‍ර බැලුවොත් සුමාන්ට එක පත්‍රයක තියෙනවා මෙන්න විගණනය නිසා මෙන්න මේව හොයාගත්තා මෙහෙම හොරකම් වෙලා තියෙනවා මෙන්න මේව අහු වුණා මෙච්චර කෝටි ගාණක් මේ අමාත්‍යාංශයේ හොරකම් සිදු වෙලා තියෙනවා කියලා අහු වුණා කියලා පත්‍රවල යනවා ගිහිල්ලා ජනතාවට ආතල් දෙනවා ජනතාවට ඔන්න අහු වුණා මෙච්චර හොරකම් කරන්නේ බලන්නකෝ
කියලා ජනතාව කතා කරනවා. නමුත් ඒකට ගත්තු ඇක්ෂන් එකක් නැහැ. ඒ විගණන වාර්තාවලින් පළවෙච්චි වාර්තාවලින් පෙන්නපු මුදල් වංචා තියෙනවා නම් එයා ඒව අය කරගත්තු ආකාරයක් ජනතාවට නැහැ. ඒ කතාව නිකන් අර ආතල් එකක් දෙන කතාවක් මිසක් වැඩපිළිවෙලක් නැහැ කියන එක ඒ වැඩපිළිවෙල ඇති කර යුතුයි කියන එකත් මම විශේෂයෙන්ම යෝජනා කරනවා. ඒ වගේම අපි දැක්කා අපි එදා යහපාලන ආණ්ඩුව කාලේකට මූලාසනිරුඩ මන්ත්‍රීතුමනි යහපාලන ආණ්ඩුව කාලේ එදිනදා නඩුහන උසාවි තුනක් පිහිටෙව්වා. මූල්‍ය වංචා සඳහා එදිනදා නඩුහන උසාවි තුනක් පිහිටෙව්වා. නමුත් ඒ තුනම අද වහලා. එතකොට එහෙමනම් මේ විගණන මේ රටේ අපිට කොච්චර අයවැය ඉදිරිපත් කළත් වැඩක් නැහැ. කොච්චර සුරංගනා කතා කිව්වත් කමක් නැහැ. මේ රටේ වංචාව දූෂණය නැති කරන්න බැරි නම් තේරුමක් නැහැ. අපි ජනතා ජනතාවට තියෙන අවිශ්වාසය අපෙන් බදු කරගෙන රටට වෙන දේ මොකද්ද? රට සංවර්ධනය වෙනවද අපේ බදු මුදල් වලින්? එහෙමනම් මේ විගණන වලින් පෙන්නලා ආතල් දුන්නට පත්‍රවල දැම්මට මාධ්‍ය වලින් ප්‍රකාශ කළාට මේ මේ වංචා දූෂණ සිදු වුණා කියලා. නමුත් අපි දැක් ඒ සඳහා වැඩපිළිවෙලක් ඒ අයට දඬුවම් දීම ඒ සඳහා මුදල් අය කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා අපි විශේෂයෙන් කියනවා වංචා දූෂණට එරෙහිව පාලකයන් ක්‍රියාත්මක නොවන්නේ නම් මේ අයවැය යෝජනා නිකන් හුදෙක්ම අර මහ ගඟට විසි කරන පොල්ෙලි වගේ තමයි මේ දෙන සොච්චමත් වෙන්නේ ඒ දෙක තමයි කියන එක අපි විශේෂයෙන් ප්‍රකාශ කරනවා. අපි දැක්කා පහුගිය දවස්වල නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා මේ අයවැය කලින් ගෙනාපු අයවැයලු. ගිය අවුරුද්ද ගෙනාපු අයවැය තමයි කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා. ඒකත් ගරු මූලාසනේ නුඹ මන්ත්‍රීතුමනි හතර බීරි ඩීල් දේශපාලන කතාවක්. ඒ කියන්නේ මේ අයවැය ගිය අවුරුද්දක අයවැය ආව නම් දෙයියනේ මේක ක්‍රියාත්මක කරන්න තිබ්බේ ආණ්ඩුව නේද? විපක්ෂයේද අයවැය ක්‍රියාත්මක කරන්න ඕනි. මොකද ඒ අයවැය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව අසමත් වෙන හිත නේද ආයිත් මේක රිපීට් උනේ. එහෙනම් මම අහනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිදාගෙන ඉඳලා නැගිටලා මේ කියන්නේ අවුරුද්දම නිදාගෙන ඉඳලා අද හැරලා කියන මේක ගියපාරක් කියපේකනේ. මේ අවුරුදු කාලය තුම තමුන්ගේ ආණ්ඩුව මේ රටේ පාලනය කළේ තමුන්ගේ ආණ්ඩුවමකින් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච හින්දා වෙන්න ඇතිනේ ආයාවේ. ඒක ක්‍රියාත්මක කළා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඒ හින්දා මම කියනවා ඇමතිවරු වැඩි කරාන ඇමතිවලු අයවැය පිළිබඳව වැඩ කටයුතු කළා නම් තමුන්ට යෝජනා කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා නම් ආයි මේ අයවැය රිපීට් වෙන්නේ නැහැ. ඒ හින්දා මම අහනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂයේ ඉන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා මේ රට කරන රජය රට කරන ඇමතිවරු මේ කාන්තින විජේසේකර ඇමතිවරු එතකොට ප්‍රසන්න රණතුංගල ඇමතිවරු ඒ වගේම සුසිල් ප්‍රේමජාන ඇමතිවරු මේගොල්ලෝ වෙන පක්ෂයකද විපක්ෂයේද? නාමල් රාජපක්ෂ විපක්ෂයේද? තමුන්ගේ ආණ්ඩුව ගිය අවුරුද්දේ කරපු අයවැය යෝජනා මේ අයවැය මේ අවුරුද්දෙත් යෝජනා ආවයි කියලා ඒක කෙරිලා නැහැ කියලා කියනවනම් තමුන්ගේ ආණ්ඩුවනේ මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇත්තටම ජනාධිපතිවරයා නෙමෙයිනේ අයවැය යෝජනා ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. අමාත්‍යංශනේ පාලනය කළ රජයනේ. ඒ හින්දා මම කියනවා මේක ඩීල් දේශපාලන කතාවක්. තව දුරටත් මෙහෙම ඩීල් දේශපාලන කතා කරලා ජනතාව රවට්ටන්න කටයුතු කරන්න එපා කියලා මම එතුමාට කියනවා. සමහර එතුමා කියන්නේ ඇති අංකල් අපි අයවැයට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්නම්. එතකොට අපේ තාත්තයි බාප්පයි මේ රට පාලනය කරලා අපේ රැදි ගලවලා තියෙන්නේ. රටේ ජනතාව ගාවට අපිට යන්න බෑ. ඒ හින්දා අපි මේ අපි අයවැය විවේචනය කරන්නම්. එතකොට මිනිසුන්ට තේරෙයි අපි නෙමේ පාලනය කරන්නේ. පාලනය කරන මිනිහා හොයා ගන්න බෑ. මොකද අපිත් විරුද්ධයිනේ. ආණ්ඩුව අපේ නෙමේ. එහෙම කියලා කතිකාවක් වෙන්න ඇති. ඒ හින්දා මම කියනවා පස්සේ කියන්න ඇති. අංකල් බය වෙන්න එපා. මේ අපිනේ අංකල්ව පත් කරේ. ආණ්ඩුව අපේනේ. අපි මේක දිනවනවා. අවිරුද්ධව කතා කරාට මොකද මිනිස්සුම නොමගාරින්නයි අපිට තියෙන්නේ. මේ වගේ කතා ඩීල් වෙන්න ඇති. ඒ හින්දා මම කියනවා ඩීල් දේශපාලනට දැන් තිත තියන්න ඕනි කාලේ ආවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමාටත් කියනවා මේ අයවැය ගෙනවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුව ඇමතිවරු එහෙමනම් ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ආයි රිපීට් කරන්න වෙයි. එහෙනම් මේ වැඩබැරි ආණ්ඩුවත් එක්ක වැඩබැරි ඇමතිවරුත් එක්ක මොන ගමනක්ද තවදුරටත් රට හදන්න පුළුවන්ද තවදුරටත් කියන එක ජනාධිපතිතුමාට මතක් කරලා අපි කියනවා ඒ හින්දා මැතිවරණයක් තියලා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් පත් කරගන්න තවදුරටත් මේක පල් කර කර මේ වැඩබැරි කණ්ඩායමක් එක්ක වැඩ කරන්න එපා කියන එක අපි විශේෂයෙන්ම මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනිරුඩ මන්ත්‍රීතුමනි මේ රට සුරංගනා කතා කියලා රවට්ටපු කාලේ ඉවර කරන්න ඕනේ. මේ රට බංකොලොත් කළේ
බංකොලොත් කළාද බංකොලොත් උනාද පසුගිය දවස් අපිට දැනගන්න ලැබුණා පසුගිය කාලේ අපි දැක්කා දේශපාලනයේ ගණ්ඩ බලයේ ගණ්ඩ බැරි ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තියක් හරියට නැති දේශපාලන කණ්ඩායම් කිව්වා අවුරුදු 70ක් තිස්සේ පැතිමාරුවට ආණ්ඩු කරපු මිනිස්සු තමයි රට විනාශ කළේ අපිට බලය දෙන්න අපිට කවදාත් ඔයගොල්ලෝ දීලා නැහනේ අපිට බලය දෙන්න අපි හදලා පෙන්නන්න මේ මෙච්චර කල් අවුරුදු 70ක් තිස්සේ පැතිමාරු ක්‍රමයට බලය ගත්තු ආණ්ඩු තමයි රට කෑවේ කියලා නමුත් අපි දන්නවා අපි දන්නවා නොවැම්බර් 14 පසුගිය නොවැම්බර් 14 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් කළේ කවුද මේ රට බංකොලොත් කිරීමට වගකිය යුත්තේ කවුද කියන එක පසුගිය 14 වෙනිදා තීන්දුව දුන්නා එතකොට රට බංකොලොත් වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඒ වගේම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් ලේකම් ආටිගල මහත්තයා ඇතුළු මුදල් මණ්ඩලය මේ රට බංකොලොත් කිරීමට කටයුතු කරා කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටට තීන්දුවක් දීලා තියෙනවා. එහෙමනම් අපිට දැන් දැනගන්න පුළුවන් වෙනවා අවුරුදු 70ක් තිස්සේ පාලනය කරපු මිනිස්සුද මේ රට බංකොලොත් කළේ. එහෙම නැත්නම් අවුරුදු දෙකහමාරක් මේ රට පාලනය කරපු රාජපක්ෂ කල්ලියද මේ රට විනාශ කරේ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනින් අපිට පේනවා. එහෙනම් අපි ජනාධිපතිතුමාට කියනවා එතුමා අයවැය යෝජනාව ඉදිරිපත් කරද්දි කිව්වා මේ රට අපායක් කරලා තියෙන්නේ මට අපායක් ඉදලා තමයි මේ වැඩ රට අපායක් තමයි මම බාරගත්තේ කියලා එහෙනම් අපායට ඇදලා දැම්මේ කවුද කියන එක මේ රට අපායක් කළේ කවුද කියන එක නොවැම්බර් 14 ශ්‍රේෂ්ඨාධිකර තීන්දුවෙන් අද සක්සුදක්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා එහෙනම් ඒ අපාය ඒ වගේම මේ අපායක් කරපු මේ කණ්ඩායම අපායක් කරපු මේ පවුල අද තමුන්ට දිවි ලෝකයක් නිර්මාණය කරලා තිනවා ජනතාවට අපායක් ඇති කරලා ඒ නිසා ඒ අපායක් නිර්මාණය ජනතාවට අපායක් නිර්මාණය කරලා තමුන් දිවි ලෝක නිර්මාණය කරගත්තු මේ කණ්ඩායම තව දුරටත් ඩී එකට එකතු වෙලා වැඩ කරනවද එහෙම නැත්නම් ඒ අයට දඬුවම් දීලා මේ රටේ මං හොරා කාපු සල්ලි ටික මේ රටට නැවත ආරම්භ දෙනවද කියන එක තීන්දුව කරන්න ජනතා ජනාධිපතිතුමාට කාලය ඇවිදිලා කියලා අපි විශේෂයෙන්ම කියනවා. එම නිසා අපි දැක්කා දැන් අවුරුදු 70ක් තිස්සේ රට විනාශ කරා කියලා ජනතාවට ආතල් දෙදි. අපි විනාශ කළා අපි හොරු වල්ලනවා. එහෙම කිය කියා ආතල් දීපු අයට දැන් දැනගන්න පුළුවන් මේ අවුරුදු 70 කතාවක් නෙමේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා අවුරුදු පහුගිය අවුරුදු දෙකහමාරේ මේ රාජපක්ෂ කණ්ඩායම තමයි රට විනාශ කළේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා ඒ නිසා දැන් තව තවත් ජනතාවට ආතල් දෙන්නේ නැතුව මොකද ජනතාවට කිව්වම අපි හොරු වල්ලන්නේ අපි මේ ටික ගන්නවා කියලා කිව්වහම මේ අවුරුදු 70ක් කාලා තියෙන කිව්වම ජනතාවත් වැටලා තියෙන ජීවත් වෙන්න බැරි තත්ත්වය තුළ ජනතාවට කරන්න දෙයක් නැහැ පොඩි ආතල් එකක් කරන් ඡන්ද දෙන්න බලනවා ජනතාව විඳින වේදනාව සමතේට පත් කරලා මේක උත්තර පෙන්නලා ව්‍යාජ උත්තර පෙන්නලා බොරු කියලා උත්සාහ කරනවා ජනතාවගේ ඡන්දය ගන්න. ඒක නම් මම කියන්නේ මේ ක්‍රමවේදය වැරදි. අරයට බැලලා මෙයාට බැලලා යන විදිහ වැරදි. මේ ගමන නිවැරදි වැඩ පිළිලක් හදන්න ඕනේ. මේ ලක්ෂ 69ක් ලක්ෂ 69ක් ඡන්දය අරන් රාජපක්ෂ පාලනය තුල මේ රටට මොනවද උනේ? රටේ ජනතාවට ජීවන වියදම වැඩි වෙලා දරුවන්ව පාසල් අරගන්න බැරි තත්ත්වයකට පත් වුණා. ඒ වගේම තමයි ලයිට් බිල, ජල බිල විතරක් නෙමෙයි. ගෙදර ගෘහ මුල්ලිකට රස්සාවට ගන්න සපත්තු දෙකක් ගන්න පඩියවදී වුණා. කණ්ඩ බොණ්ඩ නෙමෙයි සපත්තු දෙකක් ගන්න විදිහ නැහැ රස්සාවට යන්න. ඒ තත්ත්වෙට රට වැටුණා. ජනතාවගේ ආදායම් මාර්ග කඩාවැටිලා කර්මාන්ත ශාලා වැහිලා වැඩ කරපු ජනතාව කර්මාන්ත ශාලාවෙන් දොට්ට වැටිලා ජීවත් වෙන්න විදිහක් නැහැ. අධිකර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හිටපු පවුල් අද නන්නත්තර වෙලා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම අදවත් ගොඩනැගිලා නැහැ. ඒ වගේම තමයි රටේ අපනයන ආදායම බිඳවැටලා ගියා. කෘෂි කර්මාන්තෙන් නැතරම නැති වෙලා රටේ ගියා. මේ අවුරුදු දෙකහමාර තුල සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිදහස් සෞඛ්‍ය කිව්වට නිදහස් සෞඛ්‍ය නැතරම නැති කරලා දැම්මා මේ අවුරුදු දෙකහමාර තුල. එම නිසා මේ රටේ ජනතාව බලාපොරොත්තුනේ මේ අයවැය ලේඛනය තුලින් උත්තරේ ඊමේකට කියලා. නැතුව ජනතාව බලාපොරොත්තුනේ නැහැ මේ අයවැය ලේඛනය තුලින් අධිවේගී මාර්ග හදයි කියලා. මේ අයවැය ලේඛන තුලින් සම්මන්ත්‍රණ ශාලා හදයි කියලා. ජනතාව බලාපොරොත්තුනේ නැහැ මේ අයවැය තුලින් නෙළුම් කුළුණක් හදයි, වරායක් හදයි, ගුවන් තොටුපළක් හදයි කියලා. මෙම අයවැය ලේඛනය තුලින් ජනතාව බලාපොරොත්තුනේ නැහැ. ජනතාව බලාපොරොත්තුනේ අපිට අපේ ජීවත් වෙන්න පුළුවන් සහනයක් ලැබෙයි මේ ආයවැය ලේඛනය තුලින් කියන එක ජනතාව බලාපොරොත්තු වුණා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේ ආයවැය ජනතා හැබැයි එකක් මම කියනවා හැමදේටම මම වැරදි කියන්නේ නැහැ. දැන් අපිට අපේ
garu sajit premanda semettuma api pakshi naayake washing apita kila dila tiyenawa avada dila tiyenawa api hama ekema kakulen adinna yanne pa honda deeta api ekathu wenawa udaw karanawa eke prashnayak naha idin me ayawel ekenin podi podi honda dewal wela tiyenawa naththe naha habai me mona de kalat horu wanchawa dushaneyata wetapadinne naththam ewa nikan kaiwaru vitarak wela tiyenawa na mona ayawa idiripat kalat wadak naha garu moolasana ruda mantri thubini honda dewal kiwwahama Misrama di mana, wedi bela tino, dedas pansi yakin, abad jua wakukadu di mana, dedas pansi yakin, wedi bela tino, wedi di mana, rupiah dahaking, wedi bela tino, raja seva ke di mana, dahaking, di mana, wedi bela tino, surakshita, si surakshane, wisheshe mega, yahapal nandu eti bela raja paksa andu netikar beka, surakshita, si surakshane, eka nevata genat tino, eka lukudia, ewa game, adua dem labi, nagari ke, nimasa, nimasa le kulia netikar latino, ea ita aiti laba dem, lamia biskoli dakan negi diakne, tamun daiti ene, ea aiti laba. Adi me wede kata banku kata loan ekak banku kata loan ekak karang tamunge vyapare karaganna vidiyak naha e tattete yam yam midim wede pillak tiena e hinda me me habai mewa karanna rajaya salli hola tiyenne kohomada rehmata videshara kiya vinada dehek kala videshara kiya wedi kallada naththan nishpadane wedi kallada apanayane wedi kallada sancharaka kshetre wedi kallada wedi dunu kallada naha badu aadayame vet ekak 118ak karapuhama hama kenama hinganna pawa me rade badu gewana minissu bawada patthela Adika badak gewana radiyata meken thamai salli wala tiyenne e wagema thamai riju badda tulin jana aadaya uppadana karanage adika badu barak kavilla thina habai mekata etterama thoru moru ahuwela na maase padiganna minissu tika thamai meka ahuwela tiyenne mokada maase padiganna kattiyage deemanawa maase padiya ganan hadala lassanta enawa lassanta eka baddata yatat wenawa karana namuth meeta wada api dannawa aadaya upena pudgalayan paudgalikawa okkamala badu dalata ahuwenne na Badgaling toru moru panela gila tiyenne hal mesandai badu enne namuth meke tiyenne oni wedapulilak me rate badu gewanna sudusukam labu hama kenagema badu ay karaganna wedapulilak tiyenne oni anne wedapulila kriyaatmaka wenne ne samowa meka kriyaatmaka wenne ne me badu gewana sielu janathawagen badu ay karaganna kramayak ona nan mettera badu bare eka pudgalaya bawata wetenne ne meka ara man kiyawage toru moru tika badu dalin ringala yanawa hal mesa badu dalata ahu wenawa toru moru gewanna oni badu tika Hal mesok ya, no. Eh katamai mereka dia, no. Yata arte velati, no. Eh hinda, mama wisheshing kini, no. Eh badu ayekiri, kini kagana vivechen yakti, no. Eh kat heitu badu ayekala yutu sial putgala ingeng. Badu ayevene nehme rata, ar podi minisungen tama badu ayevene kriya dameti, no. Hari eta pe badu adam diha beluot, badu dalak kini kag makuru dalak wagai tamai. Podi kurumini ahuwenawa loku eka unam dalat kadagena yanawa eha samana thiyenne e hinda avasana washin kiyenawa api mona ayawa idiripat kalat wadak naha garu moolasana neruda mantrithumeni ayawa gana vivichana godak thiyenawa habai mona de hari idiripat kalat wadak naha me rate wanchawa dushane nathi karanna berina me rate ayawa sadaha wenna mudal tika hariyata nirikshane karala hariyata katitu karanna berina e vitarak nemei yaha palana kale ඇති කරපු එදිනදා නඩුහන මූල්‍ය වංචා දූෂණය සඳහා එදිනදා නඩුහන උසාවි ටික වහලා තියාගෙන කොච්චර කතා කරත් වැඩක් නැහැ මේ රටේ අර මහමූදට පොල්ලෙලි දානවා වගේ තමයි රටේ ජනතාව වගේ බදු මුදල් ටික සැරිසරන්නේ කියන එක කියමින් මම නියොනි නබුම් ස්තුතියි කිසිගරු මන්තුමනි මීළඟට ගරු රෝහණ